නැනෝ විද්‍යාව හා නනෝ තාක්ෂ්ණය ගැන යම් අදහසක් ඔබට අපගේ පළමු වීදුවයෙන් ලැබෙන්න්නට ඇති. නනෝ තාක්ෂිණය ගැන කතා කරනකට ස්භහා ධර්මය මේ සඳහ උදාහන රාශයක් තිබෙනවා. අපිඒ මොනවද කියල බලින්. නෙළුම් කොලයක් මතට වතුර වැටුණු විට වතුර බින්දු පෙරලී අනු උපදැක ඇති මෙය සිදුවන්නේ නෙළුම් පත්‍ර මත ඇති නැනෝ විව්හනිසයි. අපි මේ සංසිද්ධිය ලෝටස් ආචරමය කියා නැනෝ විද්‍යාවේදී හඳුන්වනවා මේ ඔබ දකින්නේ මොනමද පොඩ්ඩක් හිතල බලන්න මේ තියන්නේ ඌනගේ පාදවල යට පැත්තේ පින්තුවර ඌනගේ පාද ගැන ඔබ දන්නවනේ උනට ඕනෑම පෘෂ්ටියක වැටෙන්නෙ නැත්ව දුුවන්න පුළුවන් වහලේ උඩු බැලි ඇතට වීදුරුවලේ හා මෙයාදුවනවා. ඕනෑ තරම් දැ ඇති උනට මේ හැකියාව ලැබිලා තියෙන්නේ උගේ පාදවල යටි පැත්ත තියෙන විශේෂ බිය්හ නිසයි මේ විව්හ නිසා පාද ප්‍රෂ්ටේර බදාගෙන මගේ ඇලිලා තියෙනවා හුණගේ ඇඟිල්ලක් විශාලනය කරවූ රූපයක් තමා මේ ඔබ දකින්නේ කෙන්දිවැනි තන්තු රාශයක් තිබෙනවා නේද ඒවා තවත් විශාරණය කරලා ඉලෙක්ට්‍රෝන අන්ීක්ෂයෙන් බැලූ විට මේ ඉදිී තමා බිස් වන්නේ. මේ කෙදී සෑදී තියෙන්නේ නැනෝ විවහවලින් මේ නැනෝ කෙඳෙති ලක්ෂ පහක් පමණ තියෙනවා. මේ නැනෝ කෙදිී අගහ ඇති නිරාගිය කොටස් පෘෂ්ටය මත තද කිරීමෙන් පෘෂ්ටයට ඇලී සිටිනවා සමලනුම්ගෙන මතක් කරන්න කොට අපට හිතෙන්නේ සමනල පිහාටවල තියෙන බන්නවල විධත්‍රයනේද. සමනල පිහාටුවල්ට වන්නවත් බවල ලබාදීමට වන්නක වගේම සමනල පිහාටුුවල බියු්හයත් උපකාරී වෙනවා. සමනල පිහාටු සෑදී තියෙන්නේ ශල්ක කෙනකොටස් වලින්. ශල්කවල විිය්හය විශාලනයකන් ලද මේ රූපය ඔබට පේනවනේද. ශල්ක ස්තෑදී ඇත්තේ ස්තර වශීෙන්. ඒවාගේම මේස්තර එකිනෙකා අතර අරතරයක් තිබන ආකාරයටයි සෑදී තියෙන්න්නේ මේ විියුහ සැම එකක්ම සෑදිල තියෙන්නේ නැනවංශුවලින් සමනල තටු මතට පතිතවන ආලෝකය ස්තරීය නැනෝවිිය්හත් එ අත්‍ර තියෙන ඉඩසුත් ඔස්සේ විවිධ ආකාරයට පරාවර්තනය වන නිසා අබිට විවිධාකාරණවර්ණුවලින් සමන තටු දිස්වෙනවා මේ ඉන්නේ ටුකන් කුරුල්ල අපේ රටේ වාසය නොකරන පක්ෂයෙක් වුණත් ඔබ මේ කුරුල්ලා සත්ව උද්‍යානයේදී දැකැඇති. ටුකන්ගේ විශාල වූ හොට සැහැල්ලු වගේම හරිම ශක්තිමත්. මේ විශාල හොට සෑදී ඇත්තේත් අපේ නියපුතු හිසකස් හැදිලතියෙන කෙරෙටී ටැම්ති සංගුගේ. කෙරෙතින් නැන්නොම වීහවලින් සෑදිලතින මේ හොටේ මී වදයක් වගේ හිදස් සහිත ආකාරයට සෑදී තිබෙන නිසා. සැහැල්ලු බව වගේම ශක්තිමත් බවත් ලබාදී තිබෙනවා වානේවලට වඩා සවිමත් නයිඩෝන්වලට වඩා ඇදීමේ හැකියාවක් ඇති ද්‍රව්‍යයක් ගැන කියන්නයි මං මේ යන්නේ ඒ තමයි මකුණු දැල් ස්කන්ද අනුව බලනකොට මකුණු දැල් වානේවලට වඩා ශක්තිමත් ඒ වගේම මකුණ දැල් එහි මුලදිගවාගේ දහගුණයක් දක්වා ඇදීමට හැකි මේ සවවිේශේෂී වූ මකනුදල් සෑදී ඇත්තේ නන්නෝ වවහයන්ගෙන්. හිපපටෑමස්ගේ දහඩිය නැනෝමීටර දෙසීයත් හයිසීයක් අතර තරංගායාමයකින් ත ආලෝකය අවශෝෂණය කිරීමේ හැකියාවකින් යුක්තයි. ඒ නිසා හිපෝ දහඩියේ අඩංගු සංයෝග සංස්ක්‍රීන් වර්ගයක් ලෙස ක්‍රියා කරමින් හිපෝගේ සමාරක්ෂා කරනවා මොහොතක් හිතන්න ඔබ කාන්තාරයක වෙසෙන විපාසිත පුංචිගුරුමිණියෙක් නම් ඔබ බීමට ජලය ලබාගන්න කොහොමද දකුණුහා බටහිරදිග අප්‍රිකාවේ වෙසෙන නැබීබ් නම් කුණුමිනිිය මේ සඳහා විශේෂිත උපාංගයක් භාවිතා කරනවා. අැළුවෙන්ම වූ ඉති සහිත උච්චර්මය වැසුණු පියාපත් භාවිතා කරමින් මීදුම හා පිණි මගින් ජලය රැස්කරගන්නවා එම ජලය ඉටිආාවරණය පිහිටි නැනෝවිය්හ තුළ ගබඩා කරගන්නවා මේ නැනෝවිය්හ ජලකාමී ප්‍රමාණවත් තරම් ජලය රැසූ විටත් පිපාසයක් දැන්ු නො විටත් ජලය ගබඩාකරගෙන ඇති සිරුරේ පිටිපසු කොටස ගස්සා ජලය මකයට වැටෙන්නට සලස්වනවා වසර මිලියන ගණනක් පුරා ජීවී සයිල්ල ඒවා සතුම් නැනෝ පරිමාණයේ විව්හ භාවිතා කරමින් නව සංයෝග නිපදවීම සිදුකරනු ලබනවා. ඩ.න්නේ ප්‍රතිබලතවීම පෝටීල්ස් රන්ස්ලේෂණය සංකීන හෝමෝන නිෂ්පාදනය වැනි ක්‍රියාවලී වර්තමානයේ පවතින නිෂ්පාධක්‍රියාවලින් වලටත් වඩා සංකීන්න මට්ටමින් සිදු කරනවා. මිනිස්වර්ගයා සැමවිටම සවබාදහමතුළ ඇති අපූර්ුවදය සොයාගන්නවා. වර්තමාරණයේ පවතින නව තාක්ෂණික ක්‍රමෝස්සේ ගවේෂණය කන්න විට අපට සුභාදහමය සැඟවී ඇති නැනෝවිද්‍යාවේ තවත් බොහෝ නිමැමු හඳුනාගැනීමට ඉදිරියේ දදිත් හැකිවී.